මතුමාදව අරවින්ද කියන්නේ ලංකාවේ ඉන්න ඉතාමත් ආදරණීය අපූරු චරිතයක්. කලාවෙන් මෙන්ම දේශපාලනයෙන්ද කරලියට ආපු ඔහු මේ වන විට දේශපාලනයෙන් සමුගෙන ඉතාමත් නිහඬ ජීවිතයක් ගෙවනවා. විටින් විට මූණු පොත හරහා සමාජයට එන ඔහු අපූරු සටහන් මූණු පොතේ සටහන් කරන්නත් අමතක කරන්නේ නැහැ. අද දිනේදී මතුමාදව ඔහුගේ මූණු පොතේ අපූරු සටහනක් තබලා තිබුණා. ඒ ඔහුගේ මුල්ම විවාහය වන නිල්මිණි තෙන්නකෝන් සහ ඔහු අතර ප්‍රේම සම්බන්ධතාවය පටන් ගත්ත අපූරු සිදුවීම ගැනයි. ඉතින් අපි මේ උපුටා දක්වන්නේ ඒ සටහනයි. ශ්වේතගේ අම්මයි තාත්තයිලු යාළු උනේ අද ජූලි 30ලු. කාටවත් එය අමතක නැලු. අද එය මතක් කළේ නිලු. 1992 ජූනි 30 වෙනිදා පිනිබින්දු කියන එළියට ආවේ නැති ටෙලිනාට්‍යයේ ප්‍රධාන නළුවටයි ප්‍රධාන නිළියටයි රූගත කිරීම තිබ්බේ මහනුවර වේල්ස් පාක් එකේ. ෂූටින් පටන් අරන් මාස දෙකක් ලං වෙලා තිබ්බා. නාට්‍ය කලේ පූජිත වේල්ස් පාක් එකට උදේ ආව ප්‍රධාන නළුවා පූජිත ප්‍රධාන නළුවගේ මිතුරා තිමල් ප්‍රධාන නිළියගේ නංගි සහ කැමරා නඩය මේ ඔක්කොම ලෑස්ති වෙලා රූගත කිරීම වලට. ඒ අතරතුර තව කතාවකට ලෑස්ති වෙනවා ප්‍රධාන නළුවා. නාට්‍යයේ නැති දෙබසක් කියන්නයි යන්නේ. ඒක කියන්න යන්නේ ප්‍රධාන නිළියට. නිළියට කියන්න යන දෙබස තමා මං ඔයාට ආදරෙයි කියලා. ඔව් ප්‍රධාන නළුවා කිව්වේ මට එදා. ප්‍රධාන නිළිය ශ්වේතගේ අම්මා නිල්මිණි. ඒ නාට්‍ය තමයි අතුලයි සමිතයි යාළු වුණේ. එහෙම කිව්වට ඇය එතකොට රටම දන්න දූදරුවෝ නාට්‍යයේ දීප්ති. මම අලුතෙන් ආපු සිත්සිත්. ඒ වුණාට සිත්සිත් හැසිරෙන්නේ මහ ලොකු නළුවෙක්. ඇය පළමු නාට්‍යයේ නිලියක් වගේ. දැන් කියපල්ලකෝ මූණටම ගිහින් හෙන ගහන්න වගේ. නාට්‍යයේ නැති දෙබසක් හප්පු. 1992 දීත් පැහිච්ච කමට ලොකු ලොකු කතා කිව්වට හීන් දාඩිය දාන වැඩක් ඒක. ඒ වුණාට එදා තමයි නියම වෙලා තිබ්බේ ඒ කතාව පටන් ගන්න. ඕ පටන් නොගෙන තියන්න. පුරුෂ ශක්තිය ඔළුවට අරගෙන ලංකාවේ ලොකු රංගන ශිල්පිනියකගෙන් අලුතෙන් ආපු ගායකෙක් ඇහුවා කියහන්කෝ කොහොමත් හරි එක පාරටම ලෝකෙම නැතර වුණා. ආන්න කලින් 1000ක් දේ හිතුණා මට. ඇය බෑ කිව්වොත් දුවනවා. ආය ෂූටින් එන්නේ නැහැ. ඕකේ ඉන්න නාට්‍යයක්වත් බලන්නේවත් නැහැ. කොටින්ම මොරටුව හරහවත් යන්නේ නැහැ. පරාජය පිළිගන්න බැරි හිත එහෙම එක එක ඒවා කිව්වා. කොහොම හරි මහනුවර වේල්ස් උද්‍යානයේ එක පාරට නිහඬ වුණා. ඇය කැමති වුණා. මේ කතා ශ්වේතගේ අතින් අල්ලන් කියන්න මට බැරි වුණාට මම එරන්දිගේ අතින් අල්ලන් කියනවා. ඒ පරණ කතා අහන් ඉන්න එරන්දි සමහර වෙලාවට අඬා වැටුණා මගේ අත අල්ලගෙන. ඇයි ඔයාලට එහෙම උනේ කිය කියා. ඇය මහා පුදුම ගැහැණියක්. දවසක දුවත් කියවයි මේවා සමහර විට. ලෝකේ ලස්සන කලේ ලස්සනට හිතුණු මිනිස්සු දුවේ. ආදරණීය මිනිස්සු. මට මෙහෙම මේවා කියන්න පාර කැපුවේ නැත්තම් මට ඇත්තක් වෙන්න දුන්නේත් ඒ ආදරණීය සීනි බනිස්ම තමයි. දවසක ධෝනි මේවා කියවයි. තව ටිකක් ලොකු වුණාම මට තරහට දුකට මොනවා කිව්වත් අම්මා එක්ක තරහ නෑ මම. අම්මත් එහෙම ඇති. අම්මයි තාත්තයි පැරදුනාට අපි ඔයාව පරද්දන්න හීනකින්වත් හිතුවේ නැහැ. තාත්තා මැරුණ දවසක ඒක දැනගයි. අම්මගෙන් සහ තාත්තගෙන් කවුද හරි කියන එක කවදාවත් හොයන්න යන්න එපා. මොකද ශ්වේතා කියන්නේ වැරදීමක් නෙවෙයි. ඔව් මට වඩා කෝටියකට වරක් උඹට හැම හුස්මෙම ඉන්න ශ්වේතාගේ අම්මා. ලෝකේ හිටියේ හොඳම අම්මා කියලා මම කියද්දි ශ්වේතාගේ අම්මගේ වගේම මගේ නෝනාගේත් පපුව පිරුණා. දුවගෙත් පිරෙනව ඇති. ගිනි තියපන් මරපන් කොටපන් අරූට වැරදියන් මූ මැරියන් කිය කිය තමන්ගේ ජීවිත අස්සේ පැසවන තමන්ගේ කිලිටිකම් ගඳකම් වඳකම් පෙන්නන ලෝකේ මම මේ කතා ලියන්නේ කියවන ආදරණීය ඔබට වගේම අපිට තවම අපේ මනුස්සකම් නැති වෙලා නැති බව කියන්න. ඒ මනුස්සකම් විටක වේදනාවක් විටක සිසිලසක් විටක නමක් නැති යායක නොමැරුණු මලක්. එහෙම වේදනා කොහෙදෝ යන කොහෙ කෙහෙම්මල් දේශපාලන මගුල් වලින් එන්නේ නැහැ. ඒවා පිට දේවල්. මම කියන්නේ අපි ඇතුලේ ඉන්න අපි ගැන. එහෙම දේවල් එන්නේ පපුවෙන්. පපු කැවුත්ත අස්සේ නොමැරුණු මැරුණු හැබැයි පරණවුණු ලස්සන තැන්. ඉඳලා හිටලා හිතින් අත ගන්න. මම වගේ මගේ නෝනාගේ අතින් අල්ලන් අත ගන්න අපහසු නම් තට්ට තනියම ගිහින් පරණ මතක අත ගන්න. ඒක පාපයක් නෙවෙයි. පහු කරපු පඩියට වඳින එකාට එකීට ජීවිතේ කවදත් වරදින් නැහැ. තමන් වෙනුවෙන් හුස්ම ගත්ත බත් කටක් අවපු ඇඳුමක් ගලවපු ආදරයත් ඇත් කළ අතීතයට වඳින වාරයක් පාසා ඔබට ආයමත් ආයමත් ජීවිතේ හමුවේවි. සන්තෝෂය හමුවේවි. ඔබට ඔබව හමුවේවි. අවසානයේ කියන්නේ ඒකයි. ඔව් ශ්වේතගේ අම්මේ ජීවිතේ ආයමත් පස්සට අරන් 1992 මුලට ගිහින් පටන් ගන්න කිව්වොත් සත්තයි. මම ආයමත් ජූලි 30 වෙනිදාට ඔබට කියනවා මම ඔබට ආදරේ බව.
ආඩම්බරයෙන් ඒ වගේම නිලුත් ආයමත් එහෙමම ඉඳි ආදරය කළ හෙවණ දුන් කිසිවක් වැරදීම් නෙවෙයි ඒවා ආයේ ජීවිතේට දුන්නත් ජීවිතේ වන්දනා මාන කරන පියවරවල් ඒ වගේම ආයමත් මන් නිලුගේ අතින් අල්ලන් ඒ අතීතයට හිස නවල කියයි ජීවිතේ කුඩු පට්ටම් වෙලා තිබ්බ වෙලාවක මගේ ජීවිතේට ආව මගේ සුරංගනා කතාව එරන්දි නැත්තම් සීනි බනිස්ත අපේ කතාව වගේම ශ්වේතගේ අම්මගේයි මගේයි කතාවත් සුරංගනා කතාවක් ඉවර වුණත් ඉවරයක් නැති ඒ කතාව ශ්වේතා කියන සුරංගනාවිය ඉවර කරයි අම්මව බලාගන්න මගේ දෝණි නිල්මිනිත් මමත් ඉස්සර නුවර ගිය හැම වාරයක් පාසාම අපි එතන වේල්ස් පාක් එකේ ඉඳගෙන මෙහෙම පින්තූරයක් ගත්තා මේ එහෙම ගත්ත අන්තිම ඡායාරූපේ අද අපි නැති වුණා ඒ දෙන්න එතන ඇති දුවට විතරක් සමහර විට අපි නැති කාලෙක ඒ උයන් කොනේ අපිව පෙනේවි ඔබට දීර්ඝායුෂ ශ්වේතගේ අම්මේ මගේ කතාව දවසක ඉවර වේවි මට තරම්ම මගේ අතීතයට ආදරය කරන මගේ පහන් කණුව එරන්දි ළඟ ජීවිතේ මෙහෙම ලියන්න හුස්ම ආදරේ විශ්වාසයෙන් ඇය මට තොටිල්ලක් හැදුවේ මගේ ලොකු කතා වගේම මගේ අස්සේ ඉන්න පොඩි දරුවත් ලෝකයක් තරම්ම කියවලා පණ ඇදලා හෝ ක්ෂණිකව එන පණිවිඩයක මගේ අවසන් හුස්ම ඇය ළඟ නිවේවි එදාටත් කතට හයියක් තිබ්බොත් එරන්දිගේ අත අල්ලා මං කියයි සීනි බනිස් හදපු තොටිල්ලේ ඉඳන් මම කියන අරවින්ද යායේ පිපුණු අන්තිම මලට මම කියයි මගේ පණ අරවින්ද යායේ මල් පරවෙන්නේ නැහැ අම්මා තාත්තගෙන් පටන් අරන් මට ජීවිතේ කොතනක හරි ආදරේ දුන්න මිතුරුකම් දුන්න සහෝදරකම් දුන්න නුඹලා හැමෝම මා එක්ක හුස්ම ගත්තා මගේ පපුවේ නැත්තම් අරවින්ද යායේ ඔව් මාව කියවපු හැමෝම තමයි ඒ යාය මේ කියවන ඔබත් ඇතුළුව ඔබටත් තියෙනවා ඔබේ යායක් පපුවේ ඒ පපුවත් ඉඳ හිට අත ගන්න පහු කරපු පියවරවල් සිප ගන්න වාරයක් පාසා ඔබට හෙට හාදු වැස්සක් ලැබේවි අමාරුම කාලෙත් ලස්සන්ට හිතමු මදුමාදව අරවින්ද එහෙම තමයි මදුමාදව නිල්මිනි තෙන්නකෝන් එක්ක අවසන් වතාවට නුවර ගියපු වෙලේ වේස් පාක් එකේ ඉඳගෙන ගත්ත ආදරණීය ඡායාරූපයත් පළ කරන ගමන් මේ අපූරු සංවේදී සටහන තියලා තිබුණේ